කරපිංචාවල තියෙන ෆ්ලේවොනොයිඩ්ස් හා කෙඳි නිසා ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් පාලනය කිරීමේ හැකියාවක් හා කොලෙස්ටරෝල් අවශෝෂණය අඩු කිරීමේ හැකියාවක්ද කරපිංචාවලට තියෙනවා කියලා විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනවා. ඒ නිසා ඔයාලට කොලෙස්ටරෝල් ගැන හරි හෘද රෝග ගැන හරි බයක් තියෙනවා නම් අද ඉඳලා වැඩිපුර කරපිංච ආහාරයට ගන්න. කරපිංච සම්බෝලේ ගොඩක්ම හොඳයි කොලෙස්ටරෝල් වලට. ඒ වගේම කරපිංච සතුව විෂ නැසීමේ විශ්මිත හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම සර්ප විෂට අපේ පැරණි වෙදමහතුන් කරපිංචා කොටා ඉස්මපානය කරන්න දුන්නා. කිරි නොදැමූ කරපිංච කැඳත් සර්ප විෂට ලබා දෙනවා. ඒ වගේ සර්ප විෂ නැසීමේ බලගතු ගුණයක්ද කරපිංච සතුව තියෙනවා. ඒ වගේම අදිරුධිර පීඩනයේ පාලනයත් කරපිංචාවෙන් සිද්ධ වෙනවා. අකලට හිසකෙස් සුදු වීම වැළැක්වීමටත් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වෙනවා. රුධිරය පිරිසිදු වීමටත් බලපානවා. ආතතිය දුරු වීම, පාචනය, මලබද්ධය, අර්ශස් වලටත් බොහෝ ගුණදායකයි කරපිංචා. ඒ වගේම බොහෝ දෙනෙක් පීඩා විඳින ගැස්ට්‍රයිටිස් වලටත් ගොඩක්ම හොඳයි. ඒ වගේම උදරය හා බඩවැල් ආශ්‍රිත රෝග වැළැක්වීමත් යටිබඩේ වේදනා දුරු වීමත් මේ මගින් සිද්ධ වෙනවා. තවත් විශේෂ කාරණයක් තමයි දියවැඩියාවට බොහෝම ගුණදායකයි කරපිංචා. කරපිංචා හා අමුකහ අඹරලා ගෑමින් කුරුලෑ සුව වෙනවා. ශරීරයේ බර අඩු කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා කරපිංච ආහාරයට ගැනීමෙන්. ඉතින් බලන්න මේ කරපිංච ආහාරයට ගැනීමෙන් ඔබට මොනතරම් ලෙඩ රෝග ප්‍රමාණයකින් ආරක්ෂා වෙන්න පුළුවන්ද කියලා. ඒ නිසා ඔබට පුළුවන් කරපිංච සම්බෝලයක් විදියට හරි, කැඳ හදලා හරි, කවලම් මැල්ලුමක් විදියට හරි, තෙලින් බැදලා හරි නොඑක් ආකාරයෙන් ආහාරයට ගන්න. ඒ විදියට ස්වභාවික ඖෂධීය දේවල් ඔබේ ආදරණීය දරුවන් හා දෙමාපියන්ගේ ආහාර වේලට එකතු කිරීමෙන් ඔවුන්ටද නිරෝගී ජීවිතය